බේබිසෝ රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. අන්නාන්සේ කියන්නේ ගොඩාක් කැම ජාති හදන්න පුළුවන් තවත් පළතුරක් තමයි. ඉතින් අපි බලමු කොහොමද පයිනැපල් ජින්ජර් චිකන් අද හදන්නේ කියලා. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. පයිනැපල් ජින්ජර් චිකන් හදන්න අපිට ඉස්සලාම අවශ්‍ය වෙනවා ඉඟුරු කෑල්ලක්. ඉතින් ඉඟුරු අපි අඟලක වගේ කොටසක් අරගෙන අපි ඒක සිහින් තීරු කපා ගන්න ඕන. මේ විදියට තීරු කපලා ඊට පස්සේ අපි මේක නැවතත් ස්ලයිස් කරලා පොඩි කොටු කපා ගන්න ඕන. ඉතින් ඉඟුරු මේ විදිහට කපන්න හේතුව ගොඩාක් ලොකුවට කපන්න එපා. මොකද ගොඩාක් අය කැමති නැහැ ඉඟුරු හැපෙද්දි. හැබැයි චූටි කෑල්ලක් හැපුණට කවුරුත් අකමැති නැහැ. ඒක නිසා ගොඩාක් චූටියට කපන්නේ ඒ නිසයි. කපාගත් ඉඟුරු ටික අපි භාජනයකට දාලා ඊට පස්සේ අපි චිකන් ටික කපා ගන්න ඕන. ඒකත් චිකන් ග්‍රෑම් 250ක් පොඩියට කපා ගන්න. මොකද බයිට් සයිස් එකට, ඒ කියන්නේ එක කටකට හරියන විදියට. චිකන් ටික පොඩි කොටු කපා ගන්න ඕනේ. මේ විදියට අපි සේරම චිකන් ටික පොඩියට කපා ගන්න ඕන. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා අන්නාසි. අපි අන්නාසි පළුවක් තමයි අරන් තියෙන්නේ. ඒකත් අපි මේ විදිහට උඩ ඉඳලා පල්ලෙහාට කපලා මැද අන්නාසි ටික මේ විදිහට කපලා ඉවත් කරගන්න ඕන. අපි මේ විදිහට මුළු අන්නාසි ගෙඩියම ඌරලා අරගන්න ඕනේ. ඉස්සලාම අපි පෑන් එක ලිපේ තියලා ලිප පත්තු කරලා ඒකට එකතු කරගන්න ඕනේ ඔයිල්, තෙල් එකතු කරලා තෙල් ටික රත් වෙනකොට අපි මේකට ඉස්සලාම කපාගත්ත ඉඟුරු ටික එකතු කරගන්න ඕනේ. පොඩිට කපාගත්ත චිකන් ඒකත් අපි මේකටම එකතු කරගන්න. හොඳ ජින්ජර් සුවඳක් එනවා. අපි මේකට ලුණු එකතු කරගන්නවා. රස අණුව. එවගේම කපාගත්ත අන්නාසි ටික ඒ ජූස් එකත් එක්කම මේකට එකතු කරගන්න.
අපි මේකට ලුණු එකතු කරගත්තා. අපිට මේකට එකතු කරගන්න පුළුවන් මිරිස් කුඩු, තේ හැන්දක්. එකත් එකතු කරලා අපි මේක කලවම් කරගන්න ඕන. අපි එකතු කරගත්ත පයිනැපල් ජූස් එකෙන් චිකන් එක තැම්බෙනකම් අපි මේ විදියට හැඳි ගාමින් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි සෝයා සෝස්, මේස හැන්දක්, එකතු කරගන්න ඕන. පස්සේ අපි මේක හිඳෙනකම් අපි මූඩියෙන් වහලා තියාගන්න ඕන. දැන් අපිට පුළුවන් ස්ප්‍රිං ආනියන්ස් කපා ගන්න. 30ක් අරගෙන ඒකත් අපි මේ විදියට කපා ගන්න ඕන. මේ විදියට හොඳට හිඳුනට පස්සේ අපි මේකට කපාගත්ත ස්ප්‍රිං ආනියන්ස් එකතු කරගන්න ඕන. තලඇට මේ වගේ පොඩි ප්‍රමාණයක් ඉහින්නත් ඕන. ලිප් ඔෆ් කරලා අපි සර්ව් කරන්න යන අන්නාසි භාගයට බත් ටිකකුත් අපි බත් පුරව ගන්න ඕන එක පැත්තකට. චිකන් එක එක පැත්තකටත්. ඉතින් චිකන් අපිට මේක පුරවන්න පුළුවන් තරමට පුරවගෙන ගානිෂින් හැටියට තලඇට කිහිපයක් චිකන් කුඩින් දාලා මේ විදිහට පිළිගන්වන්න පුළුවන්.